තාත්තා කෙනෙක් කියන්නේ මොන වගේ හැඟීමක්ද? මං හිතන්නේ ඒක ආදරෙන් පිරිච්ච බර පෙට්ටියක්. ඒක හරි බරයි. හැබැයි ඒක පිරලා තියෙන ආදරෙන්. ඒක වගකීම් සම්භාරයක්, ඒක යුතුයකම් සම්භාරයක්, ඒක දරා සිටීම් සම්භාරයක්, ඒක ඉවසීම් සම්භාරයක්. ඒක තමයි ආදරේ. ඇත්තටම තාත්තගේ අගේ දැනෙන්න තාත්තා කෙනෙක් නැති වෙන්න ඕනි. තාත්තගේ ආදරේ දැනෙන්න තාත්තා කෙනෙක් වෙන්න ඕනි. මට මේ දෙකම උනා. මගේ තාත්තා නැති වුණාම තමයි මට ඇත්තටම තාත්තා කෙනෙක්ගේ අගේ මොකද්ද කියලා දැනෙන්න පටන් ගත්තේ. මම තාත්තා කෙනෙක් වුණාට පස්සේ තමයි මට ඇත්තටම තාත්තා කෙනෙක්ගේ ආදරේ මොන වගේ එකක්ද කියලා තේරෙන්න පටන් ගත්තේ. මම ඒකයි කියන්නේ ඒක හරි සංකීර්ණ හැඟීමක් කියලා. මොන වගේ දෙයක්ද තාත්තා කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ කියලා කල්පනා කරොත්. මම කියන්නේ හරියට අපේ ගෙදර CCTV කැමරාවක් අපි දිහා බලාගෙන ඉන්නවා වගේ. ඒක හැමතිස්සෙම අපි දිහා බලාගෙන ඉන්නවා. ඔබේ ගෙදර CCTV කැමරාවක් නැත්නම් ඒ වෙනුවට ඔබේ ගෙදර පුංචි පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා නම් ඒ කැමරාවක ඔබ දිහා බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි. කැමරාවට කරන්න බැරි දේවල් ලෝ කරනවා. අය කරනවා. ඒ තමයි ඔබව නැවත රඟ දක්වා පෙන්වනවා. ඔබට ඔබව බලාගන්නට සලස්වනවා. ඔබට ඔබව පේනවා. ඔබ තාත්තා කෙනෙක් වුණොත් ඔබට ඔබවම දකින්න පුළුවන්. ඉතින් තාත්තා කෙනෙක් කියන්නේ අන්න ඒ වගේ හැඟීම් සහ ක්‍රියාවන් සම්භාරයක් කියලායි මං හිතන්නේ. මං කලින් කිව්වා වගේ ඒක විග්‍රහ කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඒක විඳින්න ඕනි. ඉතාම සුන්දර හැඟීමක් කියලායි මං හිතන්නේ. Thank you.